ಪೈಸ ಅವರದು ದಾಸೇಪ ಗೆಹಣು ದರ್ಬೇಕು ದಾಮ ಲಾಭಾಲ ವಯಸ್ಸೆ ದರ್ಬೇಕು ನನ್ನಾ ದುರ್ಣ ಪಿರ್ಮಿಯ ಕಿಕ್ಕ ಹೋಟೆಲ್ ಏಕಡ ಗೆಹಿಲ್ಲ ಇಹಲ ಮಾಲೇನ್ ಬಿಮಟ ಪೆನಲ ಮರಿಲ ಮೇ ಸಿದಿವಿಂ ನೆವತ ನೆವತ ವೇನವಾನ ಎತ್ತದ ಮಾಪಿ ಕೊಹೆಟದ ಮೇ ಆನ್ನಿ ಕೊತನದ ಅಪಿ ಮೇ ಇನ್ನಿ ಶ್ರೀಲಂಕಾವ ಮೇ ಬೌದ್ಧ ರಾಜ್ಯ ಹೆಟಿಯೇಟ ಬಹು ಪಿರಿಸಕ್ ಬೌದ್ಧಯನ್ ಹೆಟಿಯೇಟ මේ වෙසක් මංගල්‍යය ඇත්තටම සමරන්නේ ඉතාමත් භක්තියකින් ආදරයකින්. හැබැයි අපි වෙසක් උත්සවයේ උණුසුම ඉවරනක් කලින් අපි හැමෝටම දකින්න අහන ලැබුණේ ඉතාමත්ම සෝචනීය සිද්ධියක්. වයස අවුරුදු 16ක ගැහෙන දරුවෙක්. ඉතාම ලාබාල වයසේ දරුවෙක්. නන්නා දුරණ පිරිමියෙක් එක්ක හෝටලයකට ගිහිල්ලා ඉහළ මාලයෙන් බිමට පැනලා මැරිලා. බලන්න මේ සිද්ධිය අපිට එකවරකට හිතෙනවා හරි ත්‍රාසජනක සිද්ධියක් වගේ එකක්. මොකද වෙසක් දවස කියලා කියන්නේ එහෙම නිදහසක් ලබා ගන්න පුළුවන් දවසක්ද ප්‍රශ්නයක් තියෙනවා. මොකද හැමෝගේම අවධානය යොමු වෙන වෙලාවක් නේ. අපිට මතක මීට කලිනුත් වගේම අඩු වයස් පිරිමි දරුවෙක් තට්ටු ගණනාවකින් බිමට පැනලා හෝ වැටිලා මැරුණා. අපිට පේනවා මේ වගේ සමාන සිදුවීම් දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා. ඉදිරියේදී සිදුවෙන්න තියෙන දරට තියෙනවා. දැන් සිදුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙවෙයි. හැබැයි අපිට පේනවා අපි සමාජයක් වශයෙන් මේ සිදුවීම් නැවත නැවත වෙනවා නම් ඇත්තටම අපි කොහෙටද මේ යන්නේ? කොතනද අපි මේ ඉන්නේ? අපි කවද්ද මේ සිදුවීම් නවත්තගෙන යහපත් සමාජයක් ගොඩනගා ගන්නෙ? අපි හැමෝටම අවශ්‍ය වුණාට මේ කාරණය තාමත් ඒක සිදුවෙලා නැහැ. මේ සිදුවීම දිහා හොඳින් බලනකොට අපිට පේනවා අපි ගොඩ දෙනකොට මේකේ ලොකු වගකීමක් තියෙන බව. මේ සිද්ධි ප්‍රධානතම හේතුව දැන් අඩු වයස් දරුවන්. ගොඩක් වෙලාවට වැඩිහිටියන්ට දෙමව්පියන්ට නිකන් අර කන්ට්‍රෝල් කරන්න බැරි තත්ත්වයේ ඉන්නවා. ඒ වගේම ඔවුන් විශ්වාස කරන්නේ තමන්ගේ වයසේ සම වයසේ කණ්ඩායමේ කියන කරන දේවල්. අපිට ඒක හොඳට පේනවා මේ සිද්ධියේදී. යහළුවන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තමයි මේ සිද්ධිය පටන් ගන්න. එතකොට හැබැයි මේ සිද්ධියට සම්බන්ධ වෙන දරුවට හෝ දරුවන්ට මේකේ තියෙන බරපතලකම ඇත්තම තේරුලා නැහෙනේ. එහෙම දන්නව නම් තේරුණා නම් අපි හැමෝටම දෙන්න දෙයක් තමයි එහෙම ලේසියෙන් මේ දවල් වලට යමු වෙන්නේ නේ. එහෙනම් මට පේනවා මෙන්න මේ පිළිබඳව දැනුම අවබෝධය ඉතාම දුර්වල තැනක තියෙන බව. දැන් ඇත්තරම ගත්තොත් ලිංගිකත්වය ලිංගික අධ්‍යාපනයේ ප්‍රජනන සෞඛ්‍ය මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්න ජීවිතේ. එක අපි දන්නවා ලිංගික තෘප්තිය කියන්නේ හැමෝගේ මානව අයිතියක්. නමුත් ඒක ලබන්නේ කොහොමද, ලැබිය යුත්තේ කොයි කාලෙද, කොහොමද, මේ වගේ බරපතල තත්ත්වයන් මොනවාද කියලා ඇත්තරම අධ්‍යාපනයක් දැනුමක් අවබෝධයක් සමාජයේ බොහෝ දෙනෙකුට නැහැ. ඒකට හේතුව අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්වලතාවය. පාසල් අධ්‍යාපනයේට විෂයක් හැටියට මේක ඇතුළත් කරලා කුඩා වයසේ ඉඳලා දැනුවත් කරනවා නම් මම හිතනවා මේ මෙවැනි ඛේදවාචකයන් අපරාධයන් වළක්වා ගන්න තියෙන කඩ බොහෝ විට හරි සලස ගන්න පුළුවන්. දැන් ඇත්තටම අපි දන්නවා මානව විශේෂය කොහොමද පවතින්නේ. අපි දන්නවා මානව විශේෂය පවතින්නේ පිරිමියෙකු ගෙහෙනියෙකු අතර සිදු වන ලිංගික ප්‍රජනනයක්. අපි දන්නවා පිරිමියෙකු සුක්‍රාණු හදනවා. ගෙහෙනියෙකු ඩිම්බ හදනවා. ගෙහෙනියෙකුත් පිරිමියෙකුත් ලිංගික ක්‍රියාවලිය දෙක එකතු වෙනකොට මේ සුක්‍රාණු කුඩිම්බයකු එකට එකතු වෙලා සංසේචනයක් වෙලා හදනවා දෙකයින් සෛලයක් යුක්තාණුක්. මේක බෙදිලා සෛල බෙදිලා හදනවානි මොකද්ද? බහු සෛලික කලලයක්. මේ කලලයට මොකද වෙන්නේ? කාන්තාවගේ ගර්භාෂය තුළ අධිරෝපණය වෙනවා. මාස 10ක් වර්ධනය වෙලා
දරුවෙක් බිහි වෙනවා. ඇත්තටම මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් සමාජයේ බොහෝ දෙනෙකුට නැහැ. ලිංගික ප්‍රජනනයේ ප්‍රජනන ක්‍රියාවලියට යොමු වෙන්න දන්නවා නමුත් වෙන්නේ මොකක්ද කියලා කොට දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕනේ මේ සංසේචනයක් කරලා දරුවෙක් හදන්න නිකම්පේ. පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක් වැඩිවියටපත් වෙන්න ඕනේ. ලිංගිකව පරිණත වෙන්න ඕනේ. මොකක්ද මේ ලිංගික පරිණත වීම කියලා කියන්නේ? අපි දන්නවා පිරිමි දරුවෙක් වයස අවුරුදු 13 16 වගේ වයසට එනකොට ගැහැණු දරුවෙක් වයස අවුරුදු 12 14 වගේ වෙනකොට ලිංගිකව පරිණත වෙනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ හෝමෝන පාලනයක් මගින්. මෙනිසාගේ මොළය තුළ තියෙනවා හයිපොතැලමස කියලා ව්‍යුහයක්. මෙන්න මේ හයිපොතැලමස ලිංගික පරිණතවදීදී ක්‍රියාකාරී වීම තමයි ලිංගිකව පරිණත වීමට හේතුව. මේ හයිපොතැලමසට පුළුවන් විශේෂිත හෝමෝනයක් නිෂ්පාදනය කරන්න GnRH කියලා. මේකට කියන්නේ අපි ගොනඩෝට්‍රොෆින්. මේක ක්‍රියාත්මක වෙන්නේ පූර්ව පිටියුටරිය මත. පූර්ව පිටියුටරියට පුළුවන් FSH හා LH කියලා හෝමෝන දෙකක් නිෂ්පාදනය කරන්න මේ හෝමෝනේ බලපෑම නිසා. මෙන්න මේ FSH LH තමයි පිරිමි දරුවෙකු තුළ ගැහැණු දරුවෙකු තුළ මේ සුක්කාණු ඩිම්බ ඇතිවීම ක්‍රියාවලිය ආරම්භ කරවන්නේ. දැන් ගැහැණු දරුවෙකු තුළ අපි දන්නවා ඩිම්බකෝෂයක් තියෙනවා. මෙන්න මේ ඩිම්බකෝෂය මත FSH ක්‍රියාත්මක වෙලා ඩිම්බ ජනනය ආරම්භ කරනවා. දින 14ක් ඇතුළත ඩිම්බයක් හදවනවා. මේ ඩිම්බය ඩිම්බකෝෂයෙන් එළියට දානවා. එළියට දානවා 14 වන දිනේදී ඒ සඳහා බලපානවා LH හෝමෝනය. මෙන්න මේ 14ක් දින 14ක් මේ ඩිම්බය හදන ක්‍රියාවලියේදී නිෂ්පාදනය වෙනවා විශේෂිත හෝමෝනයක් ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් ඩිම්බ සැදීම ක්‍රියාවලියට තවත් දින 14ක් ගත වෙන්න ඕනි. ආනේ දින 14 ඇතුළත ස්‍රාවය වෙනවා තවත් හෝමෝනයක්. ඒ තමයි ප්‍රොජෙස්ටරෝන්. ගැහැණු දරුවෙකු තුළ ලිංගික පරිණත වීමේ ක්‍රියාවලිය පවත්වා ගැනීමට බලපාන්නේ නැත්නම් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක. මේ හෝමෝන දෙක මොකද කරන්නේ? මේ ක්‍රියාවලිය ආරම්භ කරනවත් එක්කම දේහය තුළ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරනවා. ඒයි අනාගතේ මවක් වෙන්න අවශ්‍ය දේහේ වර්ධන විකසන එලවට කායික මානසික පරිණත භාවය ඇති කරනවා. ඒතර ගැහැණු දරුවෙකු තුළ ද්විතීක ලිංගික ලක්ෂණ ගණනාවක් ඇති කරනවා. ඒතර පිරිමි දරුවෙකු තුළ අපදන පිරිමි දරුවෙකු තුළ වෘෂණ තියෙනවා. මේ වෘෂණ තුළ තියෙනවා ශුක්‍රදර නාලිකා. මෙන්න මේ ශුක්‍රදර නාලිකා මත FSH හෝමෝනය ක්‍රියාත්මක වෙන්නේ. අන්න ශුක්‍රදර නාලිකා තුළ සුක්‍රාණු ජනනය පටන් ගන්නවා. මේ LH කියන හෝමෝනේ LH කියන හෝමෝනේ මේ සුප්‍රදර නාලිකා අතර තියෙන විශේෂ සෛල වර්ගයක්, අන්තරාසංගික සෛල වර්ගයක්. අපි නම් කරන්නේ ලීඩික් සෛල කියලා. LH බලපාන්නේ මෙන්න මේ සෛල මත. ඔන්න ඔය සෛල වලින් නිෂ්පාදනය වෙනවා ටෙස්ටොස්ටෙරෝන් කියලා හෝමෝනේ. මෙන්න මේ ටෙස්ටොස්ටෙරෝන් තමයි පිරිමියෙකු තුළ ලිංගික පරිණත භාවය හා ද්විතීක ලිංගික ලක්ෂණ ඇති කරමින් අනාගතේ තාත්තා කෙනෙක් කරන්න අවශ්‍ය කායික මානසික වර්ධනයේ විකසනයේ පරිණත භාවය ඇති කරන්නේ. දැන් මෙන්න මේ විදිහට පිරිමි දරුවෙකු තුළ ගැහැණු දරුවෙකු තුළ ඩිම්බ ජනනය, සුක්‍රාණු ජනනය හෝමෝන මගින් දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා මේක ආරම්භයත් එක්ක. එතකොට නිපද වෙන මෙන්න මේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන, ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මොකද කරන්නේ? හයිපොතැලමස් කෙරෙහි මත බලපාන. හයිපොතැලමස් මත බලපාන. මොකක්ද දන්නවද කරන්නේ? දැන් මේ
හෝමෝන මගින් ලිංගික පරිණත භාවය ඇති කරනවත් එක්කම පිරිමි දරුවෙකු තුළ ප්‍රජනක අවයව වර්ධනය කරමින් උද්දීපනය කරමින් ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය පවත්වාගෙන යන අතරේ ගැහෙනු දරුවෙකු තුළ ඩිම්බ ජනනය ඇති කරමින් ප්‍රජනක අවයව වර්ධනය කරමින් ඒවා උද්දීපනය කරමින් කරන අතරේ හයිපොතලමස විරුද්ධ ලිංගිකයා කෙරෙහි ආකර්ෂණය ඇති කරනවා මේක ස්වාභාවික සංසිද්ධියක් නැත්තම් මානවය පවතින්න බෑනේ. පිරිමි දරුවෙකු ගැහැණු දරුවෙකු කෙරෙහි අවධානය යොමු කරනවා. ගැහැණු දරුවෙකු තුළ සම වයසේ පිරිමි දරුවෙකු කෙරෙහි අවධානය යොමු කරනවා. ඒක ස්වභාවිකයි. හැබැයි ඒක අපි ඉතා හොඳින් හඳුනා ගන්නවා නම් අපි ඒක හරියට පාලනය කරනවා නම් අපි ඔය කියන ඛේදජනක අපරාධමය සිදුවීම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. එයි දැන් මං ඇයි දන්නද මං එහෙම කිව්වේ. මේ බලන්න. දැන් ගැහෙන දරුවෙකු තුල පිරිමි දරුවෙකු වල ආකර්ෂණය ඇති කරනකොට මොකද කරන්න ඕනේ? තේරුම් ගන්න ඕනේ. ආ මම වැඩි විදියටපත් වෙච්ච ගැහෙන දරුවෙක්. මම මේ විරුද්ධ ලිංගිකයා කෙරේ අවධානය කරගෙන ඉස්සරහට ගියොත් මට මොකද වෙන්නේ? ඒ පිරිමි දරුවෙකුත් ඔන්න ඔහොම හිතනවා නම් මට මොකද වෙන්නේ කියලා. එතකොට Tamanට අවබෝධ වෙනවා. තමන්ට අවබෝධ වෙනවා මොකක්ද තමන් වැරදි පාරක යන්න හදන්නේ අනිකේ තමන්ට තේරෙන්න ඕනේ මම ඉගෙන ගන්න දරුවෙක් මට අනාගතයක් තියෙනවා මම තව ලොකු ගමනක් යන්න ඕනේ මට අම්මෙක් තාත්තෙක් ඉන්නවා සහෝදරයෝ ඉන්නවා පවුලක් තියෙනවා සමාජයක් තියෙනවා මට හොඳ ආත්මයක් චරිතයක් තියෙනවා මේක කැළල් කරගන්න හොඳ නැහැ නැති කරගන්න ඕනේ වරදක් කරගන්න ඕනේ නැහැ කියලා දැනෙනවා නම් අන්න මොකද කරන්න පුළුවන් නීතියක් පනව ගන්න තමන් ප්‍රතිපත්තියක් හදා ගන්න. මොකද්ද? මට මම වැඩිමිටපත් වෙච්ච දරුවෙක් හැටියට මට මේ අවශ්‍යතාවය නැති වෙන එක ඇත්ත. හැබැයි මම මේවා පස්සේ පන්නන්න වොමනා නැහැ පන්නන්න ඉන්නේ. මට තව කල් තියෙනවා. හරි එතකොට අපේ අතින් වරදක් වෙයිද දරුවනි? වෙන්නේ නේ. වෙන්නේ නේ. එනිසා හැම දරුවෙකුටම කියන්නේ ඉතාමත්ම පැහැදිලිව මේ தත්ත්වේ තේරුම් ගන්න මේ වෙනස්කම් දරා ගන්න හරි යන්නේ පාතව දුරට ඉස්සරහට එතකොට දැන් අපි හිතමු මේ தත්ත්වේ තේරුම් අරන් ගන්න නැතුව ගැහෙන දරුවෙකු පිරිමි දරුවෙකු ගැන පිරිමි දරුවෙකු ගැහෙන දරුවෙක් ගැන උනන්දු වෙලා ඒ අනුව කටයුතු කරනකොට මොකද වෙන්නේ අපිට පේනවා මේ වයසේ ඉන්න බොහෝ ගැහෙන දරුවන් පිරිමි දරුවන් හැසිරෙන විදිය අඳින පළඳින විදිය ඉකින් බිකි දාන විදිය අනු අපිට තේරෙන්නේ නැද්ද මොවුන් ඉන්නේ කොතනද කියලා. ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ විරුද්ධ ලිංගිකයාගේ ආකර්ෂණය ලබා ගන්න. හරි. බලන්න අවසන් ප්‍රතිඵලය මොකද්ද? දිගින් දිගටම තමන් අවධානය යොමු කරන්නේ පැත්ත වැරදි පැත්තක්. තමන් ඇඟේ ඊට ප්‍රතිචාර දක්වනවා. මොකක්ද ප්‍රතිචාරය? ගැහැණු දරුවෙකු තුළ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ස්රාවය වැඩි වෙනවා. පිරිමි දරුවෙකු තුළ ටෙස්ටොස්ටරෝන් ස්රාවය වැඩි වෙනවා. එතර ප්‍රජනක අවයවල් ක්‍රියාකාරීත්වය උද්දීපනේ ලිංගික අවශ්‍යතාවය වැඩි වෙනවා. අන්න එතකොට ඕනම දරුවෙක් වෙමු වෙනවා මොකක්ද? ස්වයං වින්දන ක්‍රියාවලියට. ඊළඟට තමන්ගා ඕන එක තියෙනවනේ ඕන තියෙනු. මොකක්ද? අපිව විනාශ කරන මෙවල මතේ තියෙන්නේ. Facebook කියත් YouTube කියත් අද බලන්න, දකින්න, අහන්න තියෙන්නේ මොනවද? මේ ලිංගිකත්වයේ සම්බන්ධව මේ වයසේදී අපි දැකිය යුතු නැති ඇසිය යුතු නැති දේවල් ඊට පස්සේ ඔක ටික වැඩි වෙනවනේ ඊට පස්සේ අපි යනවා නිල් චිත්‍රපට අසභ්‍ය පොත්පත් මේ සියල්ල මේ සමාජය ඇතුළ කොහේ කොහේ හරි තියෙනවා අපි හොයන්නේ මොනවද සොයන්නාට අවශ්‍ය දේ හම්බ වෙනවා අවසාන ප්‍රතිඵලය මොකක්ද අපිට බැරි වෙනවා අපිව පාලනය කරගන්න දැන් අපි මොකද යොමු වෙන්නේ අපි යොමු වෙනවා මේ තනියෙන් මේ තෘප්තිය ලබන්න බැරි වෙනකොට විරුද්ධ ලිංගිකයෙක් සමග එකතු වෙලා ලිංගිකාරය දෙන්න. ඕක තමයි අපි මේ දැක්ක සංසිද්ධිය අවසන් ප්‍රතිඵලය. ඒ නිසා හැම දරුවෙකුටම කියනවා කරුණා කරලා. තමන් මේ පත්වලා ඉන්න තත්වය, තමන්ගේ ඇඟේ සිදුවෙන කායික වෙනස් වීම දරාගෙන ඉන්න. ඒකට හොඳින් මූණ දෙන්න. අවධානය යොමු කරන්න සම්පූර්ණම අධ්‍යාපනය සහ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න වටපිටාව කෙරේ. ඒ දේවල් කරන්න. පස්සේ අපිට
මේ දේවල් වලට වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සමහරක් අය හිතනවා. අපි මේ හෝමෝන ක්‍රියාකාරිතේ ලිංගික උද්දීපනය අපි බලෙන් යටපත් කරගෙනොත් ගියොත් අපිට අන්තිමට සිවුරු දා ගන්න වෙන්නේ කියලා. නෑ, එහෙම එකක් නෑ කොහෙත්ම නෑ. අපිට අවශ්‍යතාවය ඇති වෙන කාලෙට නැවත මේවල් ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ නිසා හැමෝටම කියනවා මේ ගැන දැනුවත් වෙන්න. තමගේ අරමුණ ඉලක්කය ජය ගන්න අවශ්‍ය කටයුතු කරන්න. එතකොට අපි මේ වගේ ඛේදනීය සිදුවීම් වලට අපරාධයන් වලට ඔව් ගොදුරක් බවට පත් වෙන්නේ නැහැ.